ශ්‍රේණිය 7 වෙනි පාඩමේ වැදගත් පාලකයෙකු ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මේ පාර ඕලේ ලියන කට්ටිය ඔයාලගේ පාස් පේපර්ස් අරගෙන බලන්න 7 වෙනි පාඩම දෙවන නාගරීකරණය කියන පාඩම යටතේ වැඩිපුර අහලා තියෙන්නේ මොන රජතුමා ගැනද කියලා. අපි කතා කරන්න යන්නේ වැඩිපුර අහලා තියෙන රජතුමා ගැන, 6 වන පරාක්‍රමබාහු රජතුමා ගැන. 6 වන පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ පාලකයා බවට පත් වුන වර්ෂය විදිහට විවිධ වර්ෂ මූලාශ්‍රවල සඳහන් වුණත් සාමාන්‍යයෙන් පිළිගන්නේ 1415 දී කෝට්ටේ පාලකයා බවට පත් වුණා කියලා. එහෙනම් මේ 6 වන පරාක්‍රමබාහු ගැන අපි කතා කරමු. 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ මව සුනේත්‍රා දේවිය විදිහට තමයි සඳහන් වෙන්නේ. 6 වන පරාක්‍රමබාහුගේ විශේෂත්වය ගත්තොත් පළවෙනි එක මුළු ලංකාවම එක්සේසත් කළ අවසන් පාලකයා වීම. මුළු ලංකාවම එක්සේසත් කළ අවසන් පාලකයා වීම. අපි ගත්තොත් මේ රජතුමා 1415 දී කෝට්ටේ රාජ්‍යත්වයට පත් වෙද්දී ලංකාව එක්සේසත් රාජ්‍යයක් නෙමෙයි. ඒකට හේතුව යාපනයේ රාජ්‍ය පාලනය කරනවා ආර්ය චක්‍රවර්ති පරපුරේ රජවරු. යාපනය පාලනය කරනවා ආර්ය චක්‍රවර්ති පරපුරේ රජවරු. එකම තව ඉන්නවා ළමයි වන්නියාර් වරු කියලා පාලකයෝ 18 දෙනෙක්. වන්නියාර් වරු, වන්නි පාලකයෝ. එතකොට 6 වන පරාක්‍රමබාහු රජතුමාට පුතුන් සිටියේ නැහැ. හිටියේ දියණියක්. දියණියක් හිටියා උලකුඩේ දේවිය කියලා. එතකොට මේ 6 වන පරාක්‍රමබාහු රජතුමාට පුතුන් සිටි නැති නිසා 6 වන පරාක්‍රමබාහු හදා වඩා ගන්නවා කුමාරවරු දෙන්නෙක්. මේ දකුණු ඉන්දිය සම්භවයක් තියෙන කුමාරවරු දෙන්නෙක් හදා වඩා ගන්නවා. එකෙනෙක් තමයි සපුමල් කුමාරයා, අනිත් එක්කෙනා අම්බුලුගල කුමාරයා. මේ 6 වන පරාක්‍රමබාහු රජතුමා සපුමල් කුමාරයාව යවලා යාපනයේ ජයග්‍රහණය කරනවා. යාපනයේ රාජ්‍ය කෝට්ටේට ඇඳා ගන්නවා. ඒකම සපුමල් කුමාරයා ලවා වන්නියාර් වරුන්වත් කෝට්ටේ රාජ්‍යයට අවනත කරගන්නවා. මේ ආකාරයට මුළු ලංකාවම එක්සේසත් කරපු අවසන් පාලකයා තමයි 6 වන පරාක්‍රමබාහු. ඊළඟට තවත් වැදගත් සිදුවීමක් තමයි උඩරට මේ කාලේ හිටියා සාමන්ත පාලකයේ ජෝතිය සිටානන් කියලා. ජෝතිය සිටානන් ඔහු 6 වන පරාක්‍රමබාහු රජතුමාට එරෙහිව කැරල්ලක් ඇති කරලා තියෙනවා. එතකොට 6 වන පරාක්‍රමබාහු රජු හදා වඩාගත් අනිත් කුමාරයා තමයි අම්බුලුගල කුමාරයා. ඔහු යවලා මේ කැරල්ල මර්ධනය කරනවා. ඒ කැරල්ල මර්ධනයෙන් පස්සේ උඩරට පාලකයා විදිහට අම්බුලුගල කුමාරයාව පත් කරලා තියෙනවා. එක එක. ඊළඟට මේ කාලේ ලංකාව දකුණු ඉන්දියාවත් එක්ක වෙළඳ සබඳතා පවත්වනවා. දකුණු ඉන්දියාවේ අධිවිරරාම පටුන කියන වරායට ලංකාවේ නෞකා ගියාම එහි සිටපු පුද්ගලයෙක් ලංකාවේ නැව් වලින් කප්පම් මුදල් ඉල්ලලා තියෙනවා. ඒතර 6 වන පරාක්‍රමබාහු රජතුමා හමුදාව මෙහෙවලා ඒ කප්පම් මුදල් ඉල්ලපු පුද්ගලයාට දඬුවම් කරලා පෙර පරිදි ලංකාව සහ මේ අධිවිරරාම පටුන අතර වෙළඳාම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීලා තියෙනවා. ඊළඟට අපි දන්නවා ලංකාවේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයේ විදිහට සලකන්නේ කෝට්ටේ යුගය. ඒකට හේතුව මෙකල බිහි වූ උගතුන් පිරිවෙන් සාහිත්‍යයේ විවිධත්වයක් පැවතීම වැනි හේතු. එහෙනම් මේ 6 වන පරාක්‍රමබාහු රජතුමා සාහිත්‍යයේ උන්නතියට අනුග්‍රහය දක්වලා තියෙනවා. විශේෂයෙන් තමන්ගේ මව සුනේත්‍රා දේවිය සිහිවීම පිණිස පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන නිර්මාණය කරනවා. ඒ වගේම රජතුමා පවා ග්‍රන්ථ රචනා කළ බව සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් රුවන්මල කියන ග්‍රන්ථය 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ ග්‍රන්ථයක් ලෙස සලකනු ලබනවා. එහෙනම් කෝට්ටේ යුගයේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි 6 වන පරාක්‍රමබාහු. ඔයගොල්ලන්ගේ විභාගෙදී ඇහුවොත් 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ ශ්‍රේෂ්ඨත්වය කරුණු තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. එකක් තමයි මුළු ලංකාවම එක්සේසත් කළ අවසන් පාලකයා වීම, දකුණු ඉන්දියාවේ වරාය ආක්‍රමණය කිරීම සහ සාහිත්‍යයේ උන්නතියට අනුග්‍රහය දැක්වීම කියන හේතු ඕගලන්ට ලියන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඕගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතිහාසය අලුත් පාඩම් එක්ක, අලුත් තොරතුරුත් එක්ක
අපිත් එක්ක දිගටම රැඳී සිටින්න.